හෙටම ගිහිල්ලා හොඳ කාර් එකක් බලන්නකෝ. අපිත් අපිට පුළුවන් මොන හරි කරමු නේද? අනික මේ පංචවිධ ක්‍රියාවලිය නිසා පෞද්ගලික අංශේ වගේම රජයේ රැකියාව සුරසිතයි. පුතාට ඔය දැන් ලැබෙන සොච්චම් වැටුප වගේ නෙමෙයි. Tamanට සරිලන ඔබ වැටුපක් ලැබේ. නේද? බූරුවක් තිනාගෙන මේක තමයි මේවා අපිට අමතක වෙලා තියෙන මේ 2015. ତොර මේ 2015 බලයට පත්වෙන්න බලයට අවශ්‍ය කරන තමන්ට ජනතාව මුලා කරන බව පැහැදිලි ලෙස තමුන්නාසලට අපිට පැහැදිලි වුණා. දැන් අපි දැක්ක අර තෙමිලාපු ඒ කාන්තාව දැන් මේ කාර් එකක් ගන්න තමයි සමස්ත කාන්තාවන්ට සහ රටේ ඉන්න අයට පුංචි කාර් එකක් ගන්න තමයි මේ ආණ්ඩුව බලයට පත් කරගත්තේ. දැන් 2015 ඉඳන් 2016 17 18 18 වෙනකන් මේ රටේ මිනිස්සුන්ට ඒ වාහනයක් ගන්න තියෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඒවා ටික තත්ත්වයේ ඇති කළා තියෙන එකත් අනුව අද වෙනකොට මොකද්ද ඇති කළා තියෙන තත්ත්වය? මේ අයවැයෙන් තීන්දු කරනවා සුපෝභෝගී වාහන. දැන් ලංකාවේ සුපෝභෝගී ගණයට අයිති නොවන වාහනවලට දැන් සුපෝභෝගී නොවන වාහන තින්නේ වර්ග දෙකයි නැත්තම් තුනයි. එකක් අර වැගන්නාර් කියන පුංචි වාහනේ. මේ සාමාන්‍ය මිනිස්සෙකුට වැගන්නාර්. ඊළඟට තියෙනවා ඇල්ටෝ. ඊළඟට තියෙනවා ඉන්දියාවෙන් එන මරූටි. මේක ඇරෙනකොට දැන් ලංකාවට ආනයනය කරන සියලුම වාහන සුපෝභෝගී වාහන බවට පරිවර්තනය කරන. එතකොට සුපෝභෝගී වාහන පරිවර්තනය කරලා අද මොකක්ද ඇති කරලා තියෙන තත්ත්වය? දැන් මේ වන විට ලංකාවේ වාහනවල මිල ගත්තොත් තමුන්නාන්සලා දන්නවා අපි මේ සියලුම දෙනා අද හැම කෙනෙක්ම රට දියුණු වෙනවා. මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ කාලේ මිනිස්සු පුට්සයිකලේ තීච්ච මිනිහා මෝටර්සයිකලයක් ගත්තා. මෝටර්සයිකලේ තීච්ච කෙනා ත්‍රිවිල් එකක් ගත්තා. ත්‍රිවිල් එකේ තියෙන එකන කාර් එකක් ගත්තා. කාර් එකේ තියෙන එකන වෑන් එකක් ගත්තා. ජිප් එකක් ගත්තා. මෙහෙමයි ආවේ. දැන් මේ වගේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ආණ්ඩුව අරගෙන දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ජිප් එක තියෙන එකන විකුණලා ආයි පුට්සයිකලයක් අරගන්න. මොකද ජිප් එක තියාගෙන ඉන්න බෑ. ජිප් එකක් ගන්න බෑ. වාහනයක් ගන්න බෑ.